බවන් ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුෝ විදිහට අදපි ජනතාව දැනුවත් කරන්න නොනේ කියලා හිතුවේ. විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නය අද ඉතාමත්ම බැරෑරුම් කාරී විදිහට රටට දැනෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒවගේම මාෆියාවක් ගැනත් කතා කරනවා. ඒවගේම මේ ප්‍රශ්නයෙන් බැටකන, විශේෂීම මැද පෙරදිග ගෘහසේවිකාවන් විදිහට ඉන්න අපේ වැඩ කරන කාන්තාවන්ගේ ප්‍රශ්න මේ වෙලාවේදී වැඩිපුරම සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ ඒ තරම් බරපතල කාරණාවක් නිසා. එනිසා අදපි ප්‍රකතිශීලී ස්ත්‍රියකමුතුව විදිහයට ජනතාව දැනුවත් කරන්න මේ අවස්ථාව යොදාගන්නවා. මම ප්‍රකතිශලී ස්ත්‍රිය මිතුව නියෝජනය කරන සමන්මලිගුණ සින්හ. ඒ වගේම මාත්්‍යක සහභාගි වෙනවා ප්‍රකතිශීලි ස්ත්‍රීිය එක මුතුවේ හරිනි අමර සූරිය සහෝදරිී ඒ වගේම සරෝජා පෝල්ර් සහෝදරී නියෝජනය කරනවා. මුලන්න අපි කියන්න කැමැති මේ වෙලාවේ අපේ රටේ පුරවැසියන්ට විදෙශ්ගත වෙලා ඉන්න පුරවැසියන්ට රටේ ගුවන්තොටු පොල වහලා තිබුණා. ඒකට හේතුව කොර වසංගත කියන කාරණාව තමයි අපි දන්නවා. හැබැයි පහුගිය කාලය තුළ එකක් මාස තුනකට වීසා අරගන විදේශිගත වන අපේ ලාංකිය ජනතාවක් ඉන්නවා. ඒ වගේ ඉගෙනගන්න ගිහිල්ල ඉන්න තවත් පිරිසක් ඉන්නවා. ඒ වගේ විද ෙඩරෝගවලට බෙහෙත් ගන්න ගිය පිරිසක් විදේශගත වෙලා ඉන්නවා වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ ශ්‍රමිකයින් විදේශ්කත ශ්‍රමිකයෙන් විදිහට ඒ අතරත් මැද පෙරදිග ඉන්න අපේ ගෘහ සේවිකාවන්. තොකට අපි කවුරුත් දන්නවාද ඉන්න ගෘහ සේවිකාවන් මේ මොහොතේදී විඳින ඒවගේම විඳින්න වෙලා තියනෙන ප්‍රශ් ැටල් පිළිබඳව. එනිසා අපි ඔබට මතක ඇති කාන්තා සංවිධානයක් විදිහට අපි ජෝර්ධානය ඇඟලුම් සේවිකාවන්ගේ රැකියයා හිමිවෙලා ඔවුන්ට තානප්‍රතිකාරයාල හරහා පොලිසිලවා පහර දෙද්ද අපි ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ ඇතුළු සියලු කණ්ඩායම්වල අවධානය යොමු කරා. අපි ඒ වෙලාවෙ එක කියන්නේ මාර්තු අපප්‍රියල් මාසිය. සිට දිගින් දිගටම මෙ රජයට බලපෑම් කරනවා. එකක් කොරෝනාවනි වසංගතයක් වුවත් විවිධ දේවල් සඳහා පිටරට ඉන්නේ අපේ රටේ පුරුවැසියන්. එනිසා අංක එක තමා ලංකාවට පැමිණීමේ පුරවැසියකොට තියෙන අයිතිය මොනම තත්ත්වයක් යට තේවත් එක නැති කරන්න බැහැ. ඒක පිළිගන්න ඕනි පලවැනි දේ තමා. ஆண்டுුව පිළිගත්த்தන හැ ශ්‍රීලාංකிய පුරවැසියන්ට ලංකාවටන්න තියෙන තත්වය. இළඟකාරணාව තමා. අපි මතුකරා. එහමනම් අඩුමගානේ මේවෙලාව விවිධ අනතුරුවලට ලක්වෙලා තියෙන වීසා නැතිවෙලා තියෙන ඒවාගේම තමන්ගේ සේවාකාලය හමාරවෙලා ඉන්නතනක් නැතිව රෑට බස්හෝල්ට් වල නිදාගන්න. ගෘහ සේවිකාවන් ඉන්නවා. විධ රැකියාවල ඉන්න කාන්තාවන් ඉන්නවා. ඒගොල්ල සමහරවිට දවල්කාලෙත් රෑටත් ගත කරන්නේ පාරය මුණහරි යාචකයෙන් විදියට ගත කරන අපේ වැඩකරන කාන්තාවන් ප්‍රමාණයක් ඉන්නවා. ඒවාගේම විවිධ රැකියාවල යදිලා තමන්ගේ ගුවන් ටිකට් පත හොයාගන්න වෙලා තියෙන අපිරටේ වැඩ කරන විදෙස්ගත සේවිකාවන් ඉන්නවා. එනිසා මේමගේ තත්ත්වයක් තියෙන නිසා අඩුමගානේ ඒ තානාප්‍රතිකාරයාල හරහා මේ අයට මැදිහත්වීමක් කරන්න කියලා අපි කිව්ව. කොරෝණා තත්ත්වය නිසා ආරක්ෂාව මේ අයට රැකවරණේ ඒවගේම ආහාරපාන ඒවගේම එගොල්ලන්ට දෙන්න ඕන ෞඛ්‍ය රක්ෂණය ආදී දේවල් ආණ්ඩුවට දෙන්න පුළුවන් කමක් තිබුණක්. හැබැයි අපි දැක්කෙනෑ ගෙන්න්නන්න යම්කාලයක් ගත වෙනවනම්. ක්‍රියාවලියක් තිබුණයි කියලා ආ්ඩුවට මේ අයි පිළිබඳ අවධානය යොමු කරන රැකබලාගන්න අවධානයක් ආණ්ඩුවට තිබුන්නහැ. එනිසා අපි දැක්කදේ තමා අන්තිමට මේ වෙලාවේ වහල තිබුණ රට වහල තිබුන එයාපෝට්ටක ඇරුණේ උදයන්ග වැනි කුප්්‍රකට ජාවාරම්කාරෝ. එහෙමනැත්තං ඒගොල්න්ගේ උදෞ්කාරුවන් විදිහයට ඉන්න එහෙමනැත්තං රතු නිවේදන නිගුත් කරලා රට හොයපු හොරුම්වගෙන්නන්න තමා රතුපාවාඩදාලා අපේ යාපෝට් එක ඇරිය. මෙච්චරකල් මාස නමයක් අපේ ගෘහසේවිකාවන්ඒවගේ මැද පෙරදිග ඒවගේ විධ යුරෝපයේ ඇතැම් රටවල්වල සේවය කරන. අපේ රටේ පුරවැසියන්ට ඇරුන් ඇති දොර ඇරුණේ. මේගේ ලෙඩ්ඩුත් එ ලෙඩ්ඩුත් එක්කාව උදයන්ග වගේ හොරුන්ට විතරයි. ඒනිසා මේ ප්‍රශ්නත් එ රටේ ජනතාව ප්‍රශ්න කරන්න ගත්තා ඇයි අපේ විදේශගත ශ්‍රමිකයින් විශේෂයම ගෙන්න්නන්නේ නැත්ත කියලා. අපි දන්නවා මේ වෙලාවෙේදී මේ අපේ රටට විදේශගත ස්්‍රමිකයින්ගෙන් ප්‍රධාන ආදායම්මාර්ගයක් වෙලා තියෙන ශ්‍රමිකන්ගේ ලැබෙන ආදායම. ුපියල් බලියන හතකට වැඩ ආදායමක් ලබෙන රුපියල් බිියන හකට වැඩි දායමක් ලබෙන. හැබැයි සංචාරකර්මාන්තයෙන් ලබෙන රුපියල් බිලියන හතරයි. එතකොට රුපියල් බිලියන හ අවාර්ෂිකම අපේ රටට ලබා දෙන විදේ ශ්‍රමිකින් පැත්තකට දාලා එහම නැ ඒකට තියන අවධානය නැත්තරම නැති වෙලා තවත් එකන සංචාරකින් යැයි කියන. කොරෝනා රෝගයේ වැලඳුනු රෝගීන් ප්‍රමාණයක්ගට සූදානම් වුණා. ඒ යුක්්‍රේණෙන්න්නාපු පළවෙනි කණ්ඩාය මේ දාහතර දෙනකුට කොරෝනාා එහමනැත්තම් පොසිටි වනා කිය ල අපි දන්නවා. එතකොට ඒ අය මේ වෙලාවේ ඉන්නෙත් ආරෝහල් මේ ඉන්නෙත් හෝටල්වල. තකොට ඒ හෝටල්ල රෝගීන් තියාගැන ජාවාරමක් කරන ගමන් ඒ යදි යදිලඉන්න සාමාන්‍ය අපේ හෝටල් සේවිකයින්ගේ ජීවිතත් අනතුරට දා ලා තියෙනමු. ොද ඒ සංචාරක සේඉන්න යෙදන සේවකයින්ට කෝරෝණා රෝගය පිළිබඳව විදිමත්. දැනුවත් කිරීමක් එමැත්න ඔුන් සෞඛ්‍ය රක්ෂිත ක්‍රියා පිබඳවබෝධයක් නැහැ.තොට ඕන්ගේ ජීවිතත් අනතුරට දාල සංචාරකර්මාන්තය ප්‍රවර්ධනය කරනවායැයි කියමින්. මමා පෑමක් කරමින් මේ මොහොතෙදී වෙනම ව්‍යාපාරයක් ආ්ඩුව අරගනය යනවා හැබැයි අපේරටට බිලියෙන හතක්ගේන අපේ විදේස්කතු ශ්‍රමිකින් නමතක කරලා. එනිෙසා හරිම පැහැදිලි අපිට ජාවාරමක් මෙතන ක්‍රියාත්මක වෙනවා විදේශ ශ්‍රමිකයන් ගෙන්ලන එක ඒක් කියන්නේ අද වෙදදිී ඇමතිවරුන්ට කියන්න සිද්ධ වෙලා තියෙනවා. එකක් නාමල් රාජපක්ෂය අමතුමා කියනවා අරුන් ඇමත් තුමා කියනවා ආජාාවරම ක්‍රියාත්කෙන විදශ්ක ශ්‍රිකයෙන් ලංකාවට ගැනීම සම්බඳධ කියල. දැ මේතාරනාව මාස හය හතකට කලින්. අපි මේ ගැන කතා කරා. රටේ කතා කරා. එතකොට දැන් ඇමතිවරුන්ටත් කතා කරන වෙලා තියෙන්නේ ඒ කාරණාව සියලු දෙනාටම ජනතාවට පැහැදිලෙ නිසා.ඉනිසා අපි කියන්නේ මේ පිළිබඳව ජනාධිපතිතුමා දෙබෙඩි පිළිවෙතක් ්‍රකින බව අපි දන්නවා. මොකද ඒතුමායිඒ මහිතන්නේ කිව්වනේ මට චරිත දෙකක් තියනවා. අපි දන්න චරිත දෙකක් තියනවා කියල ජනාධිපත්තුමට චන්දෙට කලින් විශේෂයෙන්ම චන්දෙට කලින් චන්ද දාගන්න ඕන නිසා. දෙස්ක ්‍රමිෙන්න්න ගෙන්න්න ලොකු නන්දුවක් පෙන්ුවවා. ලොකු නන්දුවක් පෙන්නවා. ගෙනනල්ල තමන්ගේ චන්දටික දාගත්ත.ඒ චන්දටික අරගන දැකර සුදුනූල වෙනුවට අතට රතු නූලක් ඇවිල්ලා දැන් ඊලග චරිතයට මාර වෙලා තියෙනවා ජනාධිපැත්තුවා. එනිෙසා අපිට ප්‍රශ්ණනතියෙන්නේ ජනාධිපතිතුමා දෙෙබඩි පිළිවෙතක් රකිද්දිි. දෙෙබඩි චරිතයක් ගෙන් නද්දී අපි කොහොමද රජයමේ කියන. විදස්කත ස්්‍රමිකයෙන් ගෙන්න්නන වැඩ පිළිවෙල ගැන විශ්වාස කරන්නේ. එනිසා අපිට පැහැදිලි මේ වෙලාවේද ආණ්ඩුවට හිතවත් ජාවාරම්කරුවන් පෝෂණය කිරීමේ අරමුණින් පමණක් ඇතැම් කණ්ඩායම්ට රටට ගෙන්න්නනවා අදවෙද්දි මුළු රටම දන්නවා ඇවන්ගාඩ මුදලාලිගේ සමාගමක් වන මැරිටයිම් සමාගමේ ගාස්තු පිලිබඳව. පලවෙනි PCRCR එක කරන්න විසිතුන් දහස් පන්සීයයි මෙන්න තියෙනවා ඉන්මොයිස්ස එක දෙවැනි PසිCR එක කරන්නඒගොල්ලන් දාහත්‍රදස් පන්සීයයි එතකොට PCRCR දෙකට විතරක් තිස් සැටදාහක් කියනවා මේ හෝටල් ගාස්තු ප්‍රවහන ගාස්තු නැතුව. ඇතකොට මාස අටත් නමයක් රැකියාව අහිමි වෙලා ඉන්න විදෙස්ගත කාන්තාවන්ට සිද්ධ වෙලා තියෙනවා අද වෙද්දී. අපිට තමන්ගේ ඇගවිකුණලා අර කතාවක් තියෙනෙ දැන් යන්නේ බංගාලිකාරෙක් එක්ක හරි නිධාගනන්දල හරි ටිකට්ටෙ එකට සල්්‍ය ොයා ගන්න. වෙනම කොටවත්නේ ලංකාවට එන්න ටිකට් එකට සල්ලි ොයාගන්න මේ මේ වගේ ජාවාරම්කාරයෙන්ගේ හැසිරීමෙන් ටිකට් එක මේ වෙලාවේදී ලංකාවට ඇවිල්ල නිරෝදායනයවෙන්න ලක්ෂහතරක් පහක් කියන නිසා. අපි ආණඩුවට කියන්නේ මෙච්චර කල් ලැජ්ජ නැද්ද විදේශිගත ශ්‍රමික කාන්තාවන්ගෙන් ජීවත්තු ආණ්ඩුවක් විදිහයට ප්‍රධාන ආදායම් මාර්ගයක්ක ලබන ආණ්ඩුවක් විදිහට අඩුම ගානය ආණඩුවට සල්ලි නැත්තන් අප කියන්නන් සල්ලි තියෙන්නේෙ කහද කියලා. එකක් තමාෝේට් අරමුදල තියෙනවා කේට් අරමුදල මේ වෙද්දි බිලියන තුනකට වැඩිය මුදල් ප්‍රමාණයක් තියෙනවා ඒවාගේම විදේශිගත ශ්‍රමිකයන්ගේ රක්ෂණ අරමුදල තියෙනවා ුපියල් කෝටි දාහක් විතර ඒවාගේම විදේශේවා නියෘක්ති කාර්යංශය තියෙනවා අරමුදලක් ඒ අරමුදල් තුනම පාවිච්චි කරලා අපි ආණ්ඩුවට කියනවා වහාම විශේෂයෙන්ම මැද පෙරදිග හිරවෙලා ඉන්න පාරවල් ගානේ යාචකෙන් විදිහයට ජීවත්වෙන අපේ ගෘහ සේවිකාවන්ට පලවෙනි තැන දෙන්න. ඒවාගේ විදේශ්කත ශ්‍රමිකෙන් විදිහට ඉන්න අනි අය සඳහා මේ මුදල් යොදවන්න මේ මුදල් යොදෝලා වහාම අපිට කියන්න රටට කියන්න මොකද්ද ක්‍රමවේදය ගෙන්න මොකද අපිට වැඩ පිළිවෙලා ගැන විනිවිධභාවයක් නැති නිසා. ඊළඟ කරණාවතමා අපි ආණ්ඩුව සතියක් ඇතුළත මේ ක්‍රියාවලිය විනවිධභාවය යුක්තව ක්‍රියත්ම කරන්නේ නැත්තන්. අපි ප්‍රකට ශීලී ස්ත්‍රියකමුතුව විදිහට අද මේ ආරම්භ කරපු රට දැනුවත් කිරීමේ ආරම්භ කරපු වැඩ පිළිවෙල අපි හෙට දවසේ මුළු රටේම ජනතාව එකකො එකතු ගරත්තු වැට පිළිවෙලක් විදිර ක්‍රියාත්ම කරනවා ඒක අපි දාහතර වෙන්න්න මුළලු රටේම ජනතාව දැනුවත්න පෝස්ට ්‍යාරයකින් ඒවගේ හමදි ස්ත්‍රික්කම දැුවත්න දැනුවත් කිරීම ව්‍යාපාරයයක් පි පටන්ගන්නවා. ඒවගේම දහට වෙනිදා අපි විදේශකත ශ්‍රමිකයින් නියෝජනය කරන පවුල්වල සියලු පවුල් සම්බන්ධ කරගෙන ඒ ඇත් සම්බන්ධවෙලා අපි කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තියෙනවවා විදේශ සේවානය යුක්ති කාරයංචේ. අසල එනි සිේ ආණ්ඩුවට කියන්නේ දැබටි චරිත අපිට වැඩක් නෑ. මේ වෙලාවේ විදේශගත ගෘසේවිකාවන් විදිහට ශ්‍රමිකයෙන් විදිහයටට දැඩි අපහසුතාවට පත්තුලා ඉන්න. අපේ පුරවැසියන් ලංකාවට ගන්නන්න මේ අරමුදල් යොදාගෙන. වහාම වැඩ පිළිවෙලක් සකස් කරන්න යුක්්‍රන්කාරය යුක්්‍රයෙන් ජාතිකයෙන් නාවට පස්සේ ආයයේ මේ ප්‍රශ්නය අමතක වෙනවයි ලි දන්න. ඒගොලන්ට උන කට්ටිය ගෙනවා දැම් මේ ප්‍රශ්නය අයියටය අපි දන්න. හැබැයි ඒකට අපි ඉඩ තියන්නේ නහැ. වහාම ඒ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඔය කියන ෙි චරතය ඉරිපත් කෙන වැ පිළිවෙල ගැ. අපිට විශ්වාසයක් නෑ ස්තූතියි මම මේ සම්බන්ධව තවත් කරුණු දැනුවත් කරන්න අරධනා කරනවා. සුභ උදෑසනාක් දැන් කිය සතියේ පාලිමේන්තුව තුළත් ටත් රජේ පාර්ශවෙන් කීපවතාවක් පිළි ගත්තා මෙහෙම ජාවාරමක් සිද්ධ වෙනවා. අඩුපාඩු තියනවා යම්කිසි විදකින් විදේශගත ශ්‍රී ලාංකිකයන්, විදේශගත ශ්‍රී ලාංකික පුර වැසියන් නැවත රටට ගෙන්න්නා ගැනීමේ වැඩපිළිවල අඩුපාඩු තියෙනවා ඒ අඩුපාඩු හදාගන්න පොරොන්දු වෙනවා සහ. ඔවුන් වහාම ගෙන්න ගන්න ක්‍රියාත්මක වෙනවා කියන එක පාලිමේන්තුව තුළත් පිටත් රජය පාර්ශ විසින් ගිය සතිය කාලය තුළ ඉදිරිපත් වුණ. නමුත් මේ ගිය සතියේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙේ. මේක දැන් අවුරුද්දකට කිට්ටුව, ඉඳංම මේ ප්‍රශ්නය වර්ධනය වෙමින් තිබ්බ ඉතාමත්ම විශාල ගැටලුවක් හැටියට මාස ගානක් තිස්සේ විවිධ පාර්ශව වලින්. අපි ඇතුළත්ව විවිධ පාර් විසින් මේ කරුණු ඉදිරිපත් කරා. ඉදිරිපත් කරන හැමවෙලාවෙම රජයෙන් කිව්ව නෑ වැඩ පිළිවෙලක් තියෙනවා ගන්න ගන්නවා කිසිම ප්‍රශ්නයක් නෑ රටේ තියෙන තත්ත්වය අනුව රටට දරාගන්න පුළුවන් ප්‍රමාණයෙන්. තමයි මේ අයගෙන්න්න ගන්න පුළුවන් වෙන්න කියන විශාල කතාවක් කිව්වා. දැන් මේ වෙනකොට තුන් සියකට කිට්ටු ප්‍රමාණයක් පුර ර අපේ පුර වැසියන් කෝවිඩා සාධනයෙන් පිට රටවල් තුළ මිය ගිහිල තියනවා. ඊටත් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ රැකයා නැතිල විධා පහසුතා මධ්‍යයෙන් ජීවත්වෙනවා කියන එක දැන් මාස ගානත් ඉස්සේ අපිට තොරතුරු ඇවිල්ල තියෙනො ඒ තොරතුරු අපි රජයටත් ඉදිරිපත් කර. තින් දැන් අප මේ ප්‍රශ්න මේ උච්්‍යතම අවස්ථාවකට ආවාම දැංහරි රජය මේක ජාවාරමක් වෙනවා කියල පිළිගන්න එක හොඳයි. හැබැයි මේ මේ වෙනකොට වෙන අනිත් සියලුම වැඩකටයුතු වගේම ප්‍රශ්නයක් නිර්මාණය කල්ලා ප්‍රශ්නයක් ඇවිලෙන්න ඉඩදීලා ගමන් ඉදෙන් ැකි ලවගේ ුලප්පු වෙලා අපි අධහත්වනවා ප්‍රශ්න විිඳවා හෙමක් නෑ කියල කියන එක හරිම අවාසනාවන්තයි. ඒකනම් රජය ක්‍රියාත්මක වෙන පිළිවල හෙනං අපිට තේරුම් ගන්න පුළුවන් මෙච්චර අභියෝගාත්මක කාලයක් තුළ මෙවැනි රජයහෙම හිටපු ගමන්හෙම ක්‍රියාත්මක වෙන විදිටන රජය හැසිරන්නේ රට ඉතාමත්ම බයනකයි. ඉතාමත්ම භයනයි මොකෝ ඒ ඒක ඒ අතර තුරම දැන් අපට නිලවශයෙන් කියන කතන්දරයක් තියෙනවා ප්‍රායෝගික වෙන තවදයක් වෙන. නිලවශයෙන් අපිට කියන්නේ ඔහු වැඩ පිළිවලක් තියනවා මේ පුරවැසියන් ගෙන්වීමට රජය මුදල්වෙන්ක කල තියෙන ඒගොල ඉල්ලුම් පත්‍රයක් දෙන්නවනේ ඉල්ලුම් පත්‍රය අනුව යම් කිසිවිදික ඕෝඩරේකා අනුව. කටිය ගන්න ගන්නවා ඉගොලොන්ට මුදලක් වියධං කරන්න ඕනෙත් නෑ CR වට වියධං කරන්න ඕනෙත් නෑ නිරෝධානයට වියධං කරන්න තොනෑ ඒ සියලු වගකින් විශේෂයම විදේශක ශ්‍රමිකයන්ග. ඒ ඒ සියලුම පහසුකම් රජයෙන් කරනවා කියන එක තම නිල කතාව. නමුත් ඇත්තටම වෙන්න ඊට හත් පසම වෙනස් දෙයක් කියන එකට අපිට ඕන තරම් දත්ත තියෙනු. ඒ නොමිලේ. සිද්ධ වෙන ක්‍රියාවලිය සිද්ධවෙන් නෑ විදිට. සහරවිට මහිතන මාසකට එකක් ෆලයිට් එකක් වෙන්න පුළුවන් එහෙමෙන්නේ. එම නැතන්ගේ ලයිස්තුවට නම ඇතුළාත් කරාට ඒ ඕඩරහෙකට නෙවෙයි මිනිස්සු ගන්න ගන්නේ. ඒ රටේ ඉන්න මිනිස්සු තමන්ගේ එම්බසීහෙකට ගියාම කතා කරන්න කෙනෙක් නෑ මක අපි දන්න මේ කාලය තුළම එම්බසිවල හිටපු සේවක පිරිසත් කප්පාදු කල්ල හපව ලංකාවට ගන්න ගත්තා. සමහර වලලාට ෆෝර්න එක කාන්ස කරන්නේ රියදුරු කෙනෙක්. ඒගොලොංගාව තොරතු රු නෑ මෙ මිනිසුන්ට දෙන්න. ඇත්ත කතාව වෙන දෙයක් ප්‍රායෝිකව මිනිසු අත්විඳීන්නේ වෙන කතාවක්. අර ලයිස්තුුවට තමන්ගේ නමඇතුර කරන්න ඉල්ලීම් කරාම කිසිම පිළිතුරක් ප්‍රතිචාරයක් එන්නේ. ඒ එහෙම අන්ත දුක්කිත තැනකට ආවම මිනිස්සු මොනවාහරි කල්ල. ඇඟහරිවික්ුනලා. මොනවාහරි කල්ල අහපවු ලංකාවට එන්න තමයි ඒගොලුන්ගේ උත්සාහය කර උත්සාහවෙනමක වෙනම මේ නිලවශයෙන් තියෙන වැඩපිළිවලට අමතරව ජාවාරමක් සිද්ධ වෙනවා. තුොට නිලවශයෙන් සිද්ධ වෙන එක හරියටවෙන්න ඇතිකොට. ජාවාරමට මිනිස්ු අනිවාරයෙන් මහුවෙනවා ඒක තමා ප්‍රායෝගි තත්වය. තිය අපි දන්නවාමිෂ් විදේශ ශ්‍රමිකයන් විතරක් නෙවෙේයි ලංකාවට එන ඕනෙක් කෙනෙක් පලේන් එකට නගින්න ඉස්සල්ලා ගෙවන්න ඕන පිසියාරයකට ගෙවන්න ඕනේ එයාපෝට් එක ඉඳං නිරෝධයන ස්ථානයට යෑමට තියෙන ප්‍රවාහන ගාස්තුව ගෙවන්න ඕනේ ඒ ටිකට් එකට අමතරෝ ටිකට් එකත් දෙගුණයක් තුංගුණනයක් විතර වැදි. එක්කෙනෙක්ට හපවු ලංකාවට එන්න ලක්ෂ හතරක් පහක් හයක් විතර යන අවස්ථත් වාර්තා වෙලා තියනවා. දැන් අපිට එක පැත්තකින් ඔයවා රජයට ඉදිරිපාත් කරාම ඇයි අ සමන් වලි සහදුරරි කිව්වවාගේ අර තියන අරමුදල් වලින් ඇයි මේවට වැඩ පිළිවෙලා යොදවන්න නැත්ත කියලා ප්‍රශ්න කරනකොට එක උත්තරයක්යන්නේ මේ විදේශක ප්‍රශ්‍රමිකයන් බහුතරයක් ලියාපාදිංචි වෙේච්චා නෙවෙයි කියලා. දැන් අපි අහන්න කැමති ලි අපේ ඒ විදේශක ශ්‍රමිකයන් මෙහාට මුදල් එවනකොට ඒගොල ලියාපදිංචින නැද්ද කියල අපි චෙක් කරන්නන්නේනෙ. ඒ බිලියන හතක් විතර ඒ මුදල එනවා. ඒ මු මුදල අපි චෙක්කන්නවාද මේ ලියාපදිංචයගේ විතරක් තමයි මුදල් ගන්න ඒක විතරක් අපි වියදංක නව අනිත්තික හපවු යනවා කියල එකක් නෑනෙ. ඒ සියලු මුදල් අපි බරිහාරණය කන්නවා. ඒ සියලු මුදල්වලින් තමයි මේ රාජය පැවතෙන්නේ. ගොළුන්ගේ චන්දව්‍යාපාර කරන්නේ ඒගොළොන්ගේ සියලු දේවා සිද්ධ වෙන්නේ මේ මුදල්වලින් එත්තැන්දි අපි චෙක්කරන්නේ ලියපා දිංචිද නැද කියලා. නමුත් ප්‍රශ්නයක් ආපු වෙලාවක මෙන්න මෙහෙම ඉතාමත්ම අවධානමක ඉන්නකොට. ජීවිතයි මරණයයි අතර සටන්වාදිනකොට එතකොට අපි හොඳටම චෙක්කනවා අලියාපා අදීංචිද වී සතියනවද නැද්ද මොනවගේ රැකයාද කරන්නේ ඒ වක්කොම දැන් චෙක්කරන්න. ච්ච රසාධාරණද මේ වෙනකොට ශ්‍රී ලංකා අපි ලැඩ්ජ වෙන්න ඕන. ලංකාව විතරයි. ලංකාව විතරයි මෙහෙම තමන්ගේ පුර වැසියන්ට මෙහෙම සලකන එකම රට. බංධදේශය පකිස්ථානය ඉන්දියාව හැම රටක් අපේ කලාපේ රටවල්. තමන්ගේ වියද රජයේ වියදමින් ලේ චාට කල්ල එගොලොන්ගේ ශ්‍රමිකයන් සහ විදේශගාත පුර වැසියන් අහපව් ගෙන්න්න ගත්තා. ලංකාව විතරයි මෙහෙම ප්‍රතිපත්වයක් අනුගමනය කරේ අඩුම තරමේ විදේශ ශ්‍රමිකයන්නෙවේ මොනපුර වැසියෙක්ටවත් තමන්ගේ රටට අහපව් එන්න තිබෙන අයිතිය. අහපව් එන්න තියෙන අයිතිය උල්ලංගනය කර. නිස්ප්‍රභාකරපු එකම රජය ශ ශ්‍රී ලාංකා රජය. මොනතර ොනතරං කේදවාචකයක්ද මේක. ඉතින් අපි ඉල්ලා සිටින්නේ හරි දැංවත් ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගත්තාන්නේේ. ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගත්තා ජාවාරමක් තියෙනවා කියලා පිළි ගත්තා එහම් දැන් ක්‍රියාත්මක වෙන්න. දැන් අවුරුද්දක්ම කිට්ටු කාලයක් ගිහිල තියෙනවා දැනටමත් පරක්කු වැඩී. නමුත් දැන් හරි පිළිාරගෙන වහාම ක්‍රියාත්මක වෙන්න. මේ විදේශගත අපේ පුර වැසියන්ට අහපව්. තමන්ගේ රටට එන්නඒ තියෙන අයිතිය ආරක්‍ෂා කරන්න ඒ සඳහා වැඩපිළිවල විශේෂයම විද ශ්‍රමිකයන්ගේ ඒතන ප්‍රමුඛතාවයට අරගෙන ඒ කණ්ඩායම හපවුගෙන් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් අනිවාරයම කළ යුතුයි. සහ ඒ මේක මහිතනය තවත් මෙත් මේක තියෙන කරූරත්වය මේ ක්‍රියාවලිය තිබ කරූරත්වය තවත් ඉස්මතු වනේ සංචාරකින් ගෙනීමට, ඒ ඒ කාලය තුළම අපි විවෘ්ධ වෙච්්‍ර විදිහත් එක්ක. අපි දැක්කා යුක්‍රේණයෙන් ආපු ඒ සංචාරකයෙන් පිළිගත්ත කොහොමද කියලා. රතුකාපදාල මල් මාලා දාලා ඒගොලොව පිළිගත්තය. ඒගොල්ලො පිළිාරගෙන කමක්නේ අපිට යුක්්‍රයෙන් ජාතකයන් එක කිසිම ප්‍රශ්නයන්නේ. නමුත් ඒක සිද්ධවෙන්නේ කා වෙනුවෙන්ද මොකක් වෙනුවෙන්ද කවද මේවක් කරන්නේ උදයංග වීරතුන්ග කියන්නේ හොරෙක්. එයා කොහොමද දැන් අපේ මෙවැනි සංචාරක ව්‍යාපාරයක් වෙනුවෙන් ප්‍රධාන පුද්ගලය බවට පත් ව කාගේ අනු දැනුම ඇතුවත කාගේ අවසරයක් ඇතුවද. දැ ඒක භාරවඉන්න ඒක සභාපතිනිය කියන ඇරදා නෑ කියලා. උදයංග පත්තරවලට ඉන්ටර්වියූ දෙනවා එයා කවුද එහෙම කියන්නේ කියලා. උදයංග කෞද්ද එහෙම පත්තරවලට හෙම කතා කරන්න. උ උදයන්ගගේම කදතිය නිලතනතුර. ඔහු කාටද වග කියන්නේ. අඩුමතර මේ සභාපතනිය නිලවශයෙන් පත්වච්ෂ පුද්ගලෙක්. එයාට එයාමකක්කරි රද්ධක් කරන්න එයා වගකිව යුතු අමාත්‍යංශයක් තියෙනවා. ඒයා වගකිව යුතු කාර්ය මණ්ඩලයක් තියෙනවා ඒක විසින්ඇ ප්‍රශ්න කල්ලා ඔ යම් කිසියගේ වැරද්දක් සුදසිද්ධ වුණනන් ඒ එයට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගතියනවා උදයන්ගට කවුද වග කියන්. උදයන්ගට කෞදේ වගකීම දුන්න ඒයා මන්ද එට ඉංග්‍රසි පත්තරයක කියලා තිබා අයම්ද ගෝඩ් ප of යු්‍රෙන්වරිසම් කියලා. මකදේ කතාව තේරුම. ගෝඩ් පාදර්ස් ලයින්නේ ජාවාාරම්කාරය. ලශයෙන් ඉන්න පුද්ගක පුදගලයන්නේ වේ. නිලවශයෙන් ඉන්න හෝ යම් කිසි විදිකටඒ අර මාෆ අවචචනයා පාවිච්චි කරන්නේ. ගෝඩ් පාදස්ල ඉන්න කොහෙද. ඉතින් මේවා ඉතාමත්ම අප්‍රසන්නයි මේවා අප්‍රසන්නයි සහ මේවා අප මේ තුළින් සිද්ධ වෙන්න ඇත්තටම අපේ මුළු මුළු රටක තියෙන ආයතනික ක්‍රියාමාර්ග පතිපාත් ඔක්කොම කඩාව ඇතන කිසියම් විදිහකට නිකං ඕන එක් කෙනෙට ඕන විදිහකට හැසිරෙන්න්න පුළුවන් මැදිහත් වෙන්න පුළුවන් අර ආණ්ඩුවේ ඉන්න බලවතුන් එ යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවන ඕන දෙයක් කරන්න පුළුවන් කියන පනිවිඩය තමයි මේකෙන් යන එක ඉතාමත්ම භයනකයි. ඒක ඉතාමත්ම භයනකයි. ඒක ඊට පස්සේ. ඩිෆෙන් කරන්න ඉන්න පිරිසක් ම ළඟදි දැක්ක කියනවා මේ මේ යුක්්‍රයෙන් සංචාරකයෝ ගෙන්න ගත්තේ යම් කිසි විදිකට අවධානම් සහිත එක්පැරිමන්ට් එකක් කියලා. ලස්සන කතාවක් නේ. එක ඒක මං කියන එක විහිළුවක්. අපිත් එක්පෙරිමට් කරලලා තියනවා. අපිත් ්‍රරිසර්ච් කල්ලත් තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම කරනකොට අවදානම් සහිතය වනන් කරන්නේ විශේෂ්‍රයෙන්ම. මිනිස්සුන් අවධානමකට යන යම් කිසි විදිේ එක්ස්පෙරිමට් කරනවා නං අඩුමතර මේ ඔවුන්ව දැනුවත් කරන්න ඕනේ ඔ මේ එක්ස්පැරිමට කර යම් කිසි අවධානමක් තියනවා ඔය අවධානම ගන්න කැමතිද කියලා අහන්න යුතුකමක් තියෙනවා. අර යාල සෆාරි එකට ගිය ඩ්‍රයිවර්ස් වියදු රංගෙන් දැනුවත් කර ද මේ අවධානම් අවධනම්ක්පරරිමෙන්ට ඒ ගොලොන් හුල් කර ගත්. දැන් අපිට එනවා එති පස්සෙ කියන්න ඒගොලෝම රැකියාව ඉල් ඉල්ලලා උද්ඝෝෂණය කර අනෙක් ොහොමහරි අපිට මේකට සම්බන්ධවෙන්න ඉඩ දෙන්නගෙන. හ අපිට තේරුම් ගන්න පුළුවන් මිනිසුන්ගේ ආර්ථිකය බිඳුවටම වැටුනම ඔවුන් මකක්හරි එක එකකින් මුදල් හොයා ගාන හදන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඇබැයි ඒ වැටිච්ච අසරණකම පාවිච්චි කරන එක. යම් කිසි විදිකට මෙම ව්‍යාපාරයකට. ඒ නැ ඔුන් දැනුවත්කමත් නැතුව ඒගොලොන්ව ඕනෑ කමින්ම අවධානයකට භාජනය කරන කොච්ෂර වැරදිද. කොච්චර වැරදිට පස ගොට දැනුවත් කල තිබ්බද මේක හදිස්සේ මෙතන කෝවවිට පොසිට වනොත් ඕගොව නිරෝධානයට අවනවා කියලා අඩුම තරමයේ ගොලොන්ට කලින් කියල තිබ්බද. ඒ නැත්තක් කෞද මේ අවධානම ගන්නේ. දැන් අපිට ඉඳන් කියනවා අවධානම දැනගෙන ගත්ත පියවරා. කරලා ට්‍රයිකල්ල බලන්න අපිට සංචාරකින්ට නැවත රට විියුත්ත කරන්න පුළුවන්ද කියලාගන්න දැනුවත්ව ගත්තා අවධානවා කිය. කවුද දැනුවත් වනේ. අපි දැනුවත් වනාාද. ඒ අවධානමට භාජනය වෙච්ච කට්ටිය දනුවත් වුණාද. මේවා මෙෙමතාම කතා කරන මිනිස්තුුත් දැනගන්න ඕනේ මොනවාද කතා කරන්නේ මොකද්ද එගොලොමේ, හංගන්න හදාන්නේ සහ මොකක්ද මොකක්ද ඩිෆෙන්න් කරන්නේ මොකක්ද කියන එක. කාවද මේ අවධානමට දාන්නේ මෙහෙම මේ වැනි කතා කිරීම තුළින් කියන එක ගැන මහිතානය වග කියන අය හැටියට අපි කතා කරනදේ අපි පාවිච්චි කරන වචන ගැන අපි ඉදිරිපාත් කර මොන දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනී සිටියත් ඒ වගකීමෙන් කතා කළ යුතුයි. නිකම් මේ ඔහේ ඕන දෙයක් වෙනුවෙන් පෙනීන්න එක නෙවෙයි මෙතන මේවෙලාවේ අපි කළ යුත්තේ මේ රටේ මේ තියන අභියෝග එක්ක අපිට මේ විදියට හැසිරෙන එක ඇත්තටම ඇත්තටම ලැජ්ජ සහගතයි ලැජ සහගතතවාඩා මුළු රටම ඉතාමත්ම භයානක තැනකට තල්ලු කරන ප්‍රවේශයක් තමයි වෙනකොට අපිට රජයෙන් පේන්නේ එම නිසා. අපි කලිනොත් කිව්ව විදියට අපි බලං ඉන්නවා. අපි බ බලමු මොකක්ද දැන් මේ රජය මේ වෙනුවෙන් කරන්නේ. අවශ්‍ය පියවර ගත්තෙන ඇත්තං ප්‍රගතිශී ස්ත්‍රීක මුතුව හැටියට අපි වෙනත් කණ්ඩායමුත් එකතු කරගෙන මේ වෙනුවෙන් තව දුරටත් අපේම පුර වැසියන් අපේම සහෝදර සහෝදරියන්ගේ යිතිවාසිකම වෙනුවෙන් උන්ගේ ප්‍රශ්න විසඳනකං පෙනී සිටින බව මතා කරමින් මම සරෝජා සහෝදරට ආරාධනා කරන මැදිහත්වීමට සුබ උදේසනං මම ප්‍රගතිශීලී ස්ත්‍රේකමුතුවන් සරෝජාසා විත්‍රි පෝල් රජ් මුලින්ම කැන් ඕනේ මේ වෙනකොට ලකා දෙවනි වැඩිම ආදායම උපයාදෙන රැකියාව වෙච්ච. විදෙස්ගත ශ්‍රමියන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව උද්ගතවෙලා තියන අර්බුදය සම්බන්ධව තමයි පිදිගටම සාකච්ා කරේ. එතනද අපිට විශේෂයෙන්ව මතක් කළ යුතු කාරණ කීපයක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ අතින් වියදංකරගෙන ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයාව ජනාධිපති පුටුව වාඩි කරන්න තමන්ගේ අතින් ටිකට් අරගෙන මුදල් වියදංකරගෙන ආපු රටවිරෝ තමයි අද මේ විදිට මේ අසරන වෙලා ඉන්න. එහෙම රටවිරුවන් හැටියට හඳුන්වපු ඒ ශ්‍රීලාංකිකයන් විදෙශගත රටවල්වලදී අසරණ භාවයට පත් වෙලා මේ කොවිඩ්ව සංගතයත් එක්ක නැවත්ත තමන්ගේ තමන්ගේ මවබිමට එන්න බැරුව ඉන්න වෙලාවේ. මේ හැම කෙනෙක්වම මිනිස් බෝම්බ හැටියට තමයි මේ අමාත්‍යවරු මන්ත්‍රීවරු හැඳින්න්නුවේ. එතකොට අපි මේ පෙනී ඉන්නේ මේ මොහොතේ, එදා රටවිරුව වෙච්ච අද මිනිස් බෝම බවට පත්වෙච්ච, මේ අසරණ ශ්‍රීලාංකික ජනතාව නැවත්ත තමන්ගේ මෝබිපට ගෙන්වා ගැනීම සඳහා වෙන හඬ තමයි අපි මේ ප්‍ර්‍රතිශී ලිස්ත්‍රියක මුතුව හරහා අපි මේ අද සංවිධානය කරල මේ මාධදෙසාකච්ඡාවෙන් අපි මේ කතා කරන්නේ. එක්ෙක් රටවල්වල තනිතනිවම එකක්ෙක් කරටවල් වල විදෙස් රටවල්වල ශ්‍රමිකයන් හැටියට අධ්‍යාපනය ලබන්න කියපු දරුවන් හැටියට ප්‍රතිකාර ලබන්න ගපු රෝගීන් හැටියට වගේම සංචාරයන් සඳහාගේපු සංචාරකයෝ හැටියට අවතැන් වෙලා නැවත ලංකාවට එන්න බැරුව. ඉන්න ඒ අසරන වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තමයි අපේ මේ හඬ. අපි මේ හඩ ප්‍රබලලා හඩක් හැටියට අපි රජයටවගේ ආණ්ඩුවට අප අවධාරණය කරනවා. මේ සරල සෙල්ලමක් නෙවෙයි මේක මිනිස් ජීවිත එක් කරන සෙල්ලමක්. විශේෂෙන්ම ආණ්ඩුවක වගකීම තමයි ඒකෙත් ලංකාවේ ආණ්ඩුවට අනිවාර වගකීමක් තිබෙනවා. මේ පත්වෙච්චා ආණ්ඩුවේ ආඩම්බරකාර අපපච්චිලා ඒ වෙලාවෙ හිටියේ මේ ජාතියම දරුවන්ගේ වගකම ගන්න ආඩම්බරකාර අපපච්චිල. අපපච්චිල කවදාව දරුව මහමඟ මැරෙන නිඉඩාරින්නේ. එහෙම මැරෙන්න්න ඉඩාරින්න බෑ නන්නාදුන රටක අතරමං වෙන් නිඩතියන්න බෑ කාත්කවුරුවත් නැති කාන්තාාරයක ඉබේ වැලිලායන් ඉඩතියන් න්නේනෑ ආඩම්රකාරපච්චිලා තමන්ගේ දරු පවුල් තමන්ගේ දරුවන්ව ධෑත්මත තියාගෙන ශක්තිමත් කර ලසු රකික් ඕන හැබැයි අපේ රටේ මේ වෙනකොට ආඩම්බරකාරපච්චිලා කියලා ආණ්ඩුව භාරගත්ත මේ පාලකයෝ මේ දුෂ්කරතා විඳගෙන හම්බ කරන සොච්චම හූරගෙන කනවා වසංගතය අස්සේ ව්‍යාපාර කරනවා. මේ වසංගතය තමන්ගේ ව්‍යාපාරික මාෆියාවක් වෙනුවෙන් පාවිච්චි කරගෙන ඉන්නවා. තමන්ගේ ළගම හිතමිත්‍රාදීන්ට ඥාතීන්ට ඥාති සංග්‍රහය සඳහා ව්‍යාපාර කරන්න මේ වසගතය පාවිච්චි කරනවා. අන්න ඒ තත්වය මේ. මේ අති සංවේදි. එවගේම තීරණාත්මක ජීවිත සටනක ඉන්න මේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජීවිතය අයිතිය ව්‍යාපාරික වූමනාව වෙනෙන් සෙල්ලමක් හැටියට පාවිච්චි කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බව තමයි අපි මේ ප්‍රති ශීිස්ත්‍රීක මුතුව හැටියට අපි මේ අවස්ථාවකයන් සූදානම් වෙන ආ්ඩුවට අපි බල කරලා කියනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජීවිතවල අයිතිය ආණ්ඩුව ගන්න ඕනි.ඒ සඳහා අපි. මැදහත් පාර්ශවයක් හැටියට බලපෑම් පාර්ශවයක් හැටියට අපි දැඩි බලපෑමක් ආණඩුවට එල්ල කනවා මොකද මේ හැම කෙනෙක්ග උපයා එවපු මුදලින් තමයි මේ රට මෙච්චර කල් දව්වේ. මෙරටේ ආර්ථිකය වැඩි පංගුවක් මෙරටේ යන්ත්‍රණයේ රජ්‍යන්ත්‍රනයේ වැඩිම කොට සක්සිද්ධ වඋනේ මේ අපේ විදස්ශ්‍රමිකයන්ගේ මුදලින්. තියක නිසා මේ වෙනකොට ගිය මාර්තුමාසේ තමයි ගුවන්ටතොටු පොල වසා දැමුවේ. ඒ ගුවන්තොටු පල මාර්තමාසය වහල දානකොට ලෝකයේ අනිතරටවල් වල ගෝලියව පැතිරිච්ච මේේ ව සංගතය අත් එක්ක බොහෝ රටවල් කුවට් සෞදිී වගේ රටවල් බොහෝමයක් ඔවුන්ගේ ගුවන්සේවා සමාගම් හරහා ඔවන්ගේ ගුවන්්‍යාණාවලින් ලංකාවට ගෙනත් ඇරලවන්න සීසිකාලයක් ඔුන්ට පනවා තිබුණා පොදු සමාකාලයක් සහන කාලයක් දීල තිබුණා අගෝස්තු දක්වා මාර්තු මාසිය අපේ ගුවන්ටොට පො වැැහුවත් අගෝස්තු තිස්සෙක දක්වා ඔන් පොදු සමාකාලයක් සහකාලයක් දීල තිබුණවා අපේ විදේශ්‍රටත් අපේ විේශ්‍රමිකයන්ව ලකාට ගන්න ගන්න අවතර දෙනවා සහ ඔුන්ගේ ගුවන්්‍ය යනාවලින් ගෙන්වනවා ගන්න දෙනවා කියලා. හැබැයි අපේ රජය ඒවෙලා ආණ්ඩුව කන්දුන්න්නේනෑ ඒ කිසිම කොන්දේසියකට ඒ ඉල්ලීම් බාරගත්්‍යනේ. ගන්න තිබුණු සහන කාලය ගත්තෙෙනේ අපේ වි අපේ විදේශ්‍රමිකයෝ ලංකාවේ මියගියාට වඩා ලංකාවේ කොරෝනා රෝගය නිසා මියගගේ ශ්‍රී ලාංකිකෙන් ප්‍රමාණයට වඩා වැඩි මේ වෙනකොට විදෙස්ශටවල්ලද මියගගේ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යා තියනිසා අපි මේ වෙලාවෙ කියන්නේ මේ පිටරටවල්ලලද මියගිය හැම ශ්‍රී ලාංකිකයක්ගෙම ජීවිතයට වගගැන්වනෙ මේ ආ්ඩුව. ඒ මියගේ හැම ශ්‍රී ලාංකිකේගේම ජීවිතයට වන්දිගවන්න ඕන මේ ආණ්ඩුව ඔන්න ඉබේ මැරෙන් නිඩේරිය පුරසි කහැටට තමන්ගේ මෞබිට විල්ල තමන්ගේ මෞරටඇවිල්ල තමන් පවුලක් ඇතුළේ මන්ගේ අමතාත්තායික ජීවත්වන්න තිබුණු අයිතිය පැහැරහැරිය ඒ අයිතියට පයින්ගෙහවා බිනිසුන්ගේ තමන්ගේ රට එන්න තියෙන අයිතියට උල්ලංගනය කරන්න කිසි මාණ්ඩුවක රජයකට බ ලෝකයේ සෑම රටක්ම තමන්ගේ පුරවසිය සුරැකීමේ වගකීම ති වෙනවා. ආණ්ුවක් පත් කරගන්නේ වෙනුවෙන්. හැබැයි මේ ආණ්ඩුව ජාති ආරක්‍ෂා කරගන්න වෙනුවෙන් එනවා කියලා. ජාති ආරක්ෂා කරගන්නවා කියලා මේ රට බේරගන්නවා කියලා අපපත් වෙච්ච, ආණ්ඩුව තමන්ගේ ජනතාවට නන්නාදුනන දේශයක අනනාත අසරන මිනිස්සුවට මැෙන් නිඩැර බ වෙන ලෙජ් සසාහගතයි. ඒයගනිසා තව දුරටත් ේ දේශසිව නි දින්න බෑ. මේ වෙනකොට විදෙස් රටවල්වල. ලංකාවට එන්න හැට අටදාහකට වඩා පිරිසක් පොරොත්තු ලේ කනවල ඉන්න. එතකොට මේකෙ තියෙන බයානකම තත්ත්ව තමයි මේ හැටදා ලංකාවට එන්න ඉල්ලුම් කරලා තිබියදී මේ මේ විදේශක ශ්‍රමියෙන්න්න ලංකාවට ගන්න ගන්න තින රජ වැඩපිවෙලමකක්ද. ප්‍රමුකතා ලයිස්තුවමකක්ද. කාවද මුලින් ගන්න ගන්නේ නොේවක කියන් ස්සෙල්ල ගන්නන්නේ කාවද ගෙන්වන්නේ කිය එක පිළිබඳව රජයට විශේෂ වැඩ පිළිවෙලක්නේ. අපි අඳුනාගත්තු විශේෂෙන් අපිට විදේස්ගත අපේ වෙනත් සංවිධාන හරහා අපි ලබාගත්තු තොරතුරනුව මේ කණ්ඩායම් රාශියක් ඉන්නවා. එකක් තමයි තමන්ගේ සේවා කාලය සේවා ගිවිසුම් අහිමිවීම නිසා රැකියාවන් පවා නැතුව එකන වැටුපක් නැතුව එන්න විදික් නැතුව හිරවෙලා ඉන්න අය. සහ විවිධ හේතුමත රැකියාවලින් බත්වේ ගැන සමහර සමාගම් සහ සමහර ආයතන වසාදැමීම නිසා සේවාගේ විසුමේ කාලය තව තිබනත් තමාගේ සේවාව රැකියාව හිමිවෙලා අර්බුදයට ගියපුවා ඉන්නවා. සමහර ආයතනවලින් වැටුප්ලබා නොදී එලියට දාපු පිරිස්සින්නවා. විදෙස්ගත ශ්‍රමිකයන් තියයාගන්න නෑ කියන කොන්දේසිය මත එලියට දාපුවාඇය ඉන්නවා. වීසාවසන් වෙච්චාය ඉන්නවා. අධ්‍යාපන වශ්‍යතාාව සඳහාගහිල හිර වෙච්චා ඉන්නවා. ප්‍රතිකාර සහ ගිහි. බැරුවහිර ච්චාඉන්නවා. එතකොට අපි මුලින්ම සලකන්න ඕනේ මේ කාරනාසියල්ලෙන් අපි ප්‍රමුකතාවයන් මේ අඳුනාගෙන නෑ. ලංකාව ආණ්ඩුව තානාපති කාර්යාල හරහා ඔවුන්ගේ ලයිස්තුවක් අපි මාධ්‍යයතනවටත් කියන මේ එන්න ඉන්න එන්න කණඩායම් වලින් සේවා ගිවිසුම් අවසන් වේචා කොච්චර ප්‍රමාණයක් ඉන්නවාද. ඒවාගේ විසුම්මල කාලය තිබිය දිීත් රැකිියයාහිම් වෙච්චාය කොච්චරඉන්නවාද. කියන සංක්‍යාදත්ත රජය සතුව තිබෙනවාද කියන කාණ්ඩුව සතුව තිබෙනවාද කියන ප්‍රශ්නයහෝත් ඒ ගොලන්ට නිරුත්තරයි එහෙම සංඛාදත්ත කිසිවක් නෑ. එහම වැඩ පිළිවෙලක් ඇතුව නෙ මේ ලංකාව ආ්ඩුවම වෙලාව ක්‍රියාත්ක වෙන්නේ. ඒකද කේදනය තත්ත්වය තමයි ඒ රැකියාවක් නැතුව වැටුපක් නැතුව, ඥාතියෙක් නැතුව දන්න අඳරන කෙනෙක් නැතුව හිතමිත්‍රයෙක් නැතුව රැඳන්න තැනක් නැතුව කන්න කෑමවේලක් නතුව නිදාගන්න තැක් නැතුව. අඳන්න නැදුම් නැතුව. අඩුමගානේ තමන්ගේ සනීපාරක්ෂක පහසුකම් නැතුව ඉන්න මේ අය මේ විදෙස්කත ශ්‍රමිකයෝ ඔවුන්ගේ ජීවිතය ගැටගහගෙනයන්නේ කොහොමද. උන් ලංකාවට එන්න මුදල් හොයන්නේ කොහොමද. වී ස හදාගන්න කොහොමද තන්ගේ යාටිට හදාගන්න කොහොද ගටිට පහදාගන්නෙ කොමද කියන්න ප්‍රශ්න උන්ට තිබෙනවා. ඒ හඳද තමයි අවසානයේදී පහුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලාහරහා ඔවන් ීඩියෝට පවා ඔන් හටට නිකුත් කරල තිබුණා ගනිකවෘතියේ ද මුදල් පය තමයි ජීවතය සිද්ධවෙලාති. ගනිකාවෘතියයේ ද දල් හග තයි ලංකාට නැවත එන්න දවෙලාතින්. එහම හරිරල ම මවරටගින් මරෙන් න කියන බල පපොරත්තුය තමයි මිනිසුන්ට ැඳල ඉනතින්නේ. තොර ලංකාව ආණඩුවක් හැටියට රජය ගන්න ක්‍රියාමාර්ගේ මොකක්ද මේ ලාංකිකයන් ඒවගේ රටවල ලසරනවීම සබන්ධ ඒකනිසා. මේ ආණ්ඩුව ගමන් කරන්නේ මොන මාවතේ දෙෙන අපිට පේනවා. ජාති ආරක්‍ෂා කරනවා කෙලාවට, අප දේශීත්වය ආරක්ෂා කරනවා කලාවට, මේ රටේ පුරවසියන්ට පිට රටවල්ුලදදි නන්න ආදුරලන මිනිසුන් හැට මිල යන්න ඒ ඉඩ සැසීම ගැන අපි ඉතාමත්ම කණගාටුවෙන් මේ ආණ්ඩුවට කියන්න කැමැති දැන්වත් ජනතා වගකීම ගන්න. මේ ජනතාව තුළෙන් දෙක බලයක් දීලා ඔබ තෝරාපත් කරගත්තේ මේ විදිර නොසලකා හැරීමට ලක්වෙයි නැනෙමි. වේලක්කාලා වෙලක් බඩගින්න ඉඳලා ජීත්තය හරි ඒ හැම කෙනෙකුටම ලංකාවට අයිති තියෙනවා. එහෙම එන අයගෙන් තමයි ොට ඒ පිට රටවල්වෙල ඉන්න හැම කෙනෙකුටම කොහොම හරි තමන්ගේ රට එන්න තියෙනවා ඕනෑකමක් සහ කැක්කුමක්. අන්නේ ඕනෑකමයි කැක්කුමයි තමන් විදස් රටකදි නාදුුන රට මැරිලයාව කියන බය තමයි මේ ව්‍යපාරසන හම ආණ්ුව පවිච්චිරෙන ති. ලංකාවට එන්න ඕන නං අපි කියෙන හෝටලෙ නිරෝදායනය වෙෙන් ඕන. ලංකාවට එන්න ඕන නං අපි කියන ගාන ගෙවන්න ඕන මේක තර්ජනයක් සහ මාෆියාවත්. තිීග නිසා මෙන්න මේ තර්ජනයට තේ. ලංකාවට එන්න ඕනම් අපිෙන හෝටල නිෝධායනය ව ඕන ගුවන් ිගට්පත අපි කිය ගණ ෙවන්න ඕනේ තොට ග ගුවන් සමාගම් ට්‍රවලජන් සිස්වල්ට ඒවාගේම PCR පීක්ෂණ කරන පෞද්ගලික රෝහල්ජාලයට ඒ වගේ පෞද්ගලික හෝටල් ජාලය පවත්වාගෙන යන්නේ මේ රජේ හිතමිතුරන් සහඒ හිතමිත්‍රාදීන්ගේ ව්‍යාපාර බව අපි බය නැතුවම් මේ වෙලාව කියනවා. අන්නේ ව්‍යාර ජාලය ශක්තිමත් කරන්න අස්‍රන වෙනච මිනිසුන්ගේ ජීවිත පවිච්චි කරන. එක අපික කියන්නේ. මේ රටේ ජනතාවගේ ජීවිත පරීක්ෂනාගාර මියන් මියන්ගේ ජීවිත ටපත් කරල තියෙන් ලංකාවේ මිනිසුන්ගේ ජීවිත මේ වෙලාව පරීක්ෂණගාර මියෝ වගේ. පැනියක්ගේනව අත්හ බලන ලකකා මිනිසුන් යොදදාගන්න. සංචාරකව්‍යාපාරය කොරෝණා ෝාවෙනෝද කියලා හදා බලන්න රෝගය බලවත් ලෙසම පැතිරිලා ලොග්ඩවන් කරපු රටකින් සංචාරක ලංකාවට ගේනවා ලංකාමනිසුන්ගේ ජීවිතවලින් අත්හලා බලනවා ලංකා මිනිසුන්ගේ ජීවිත පරීක්ෂණනාගරමියන්ගේ ජීවිත බටත් කරලතිව වෙනවා. ඒේ නිසා තවදුරටත් ආණ්ඩුවට මේ ජනතා ජීවිත සමග සෙල්ලං කරන්න ඉඩතියන්න බෑ අපි ජනතාවක් හැටියටත් අපි සංවිධාන හැටියටත් අපේ වගකිම ගන්නවා ජනතාවේකරශී කිරීමේ වගකිම අපිය සතුූ තියනු. අපේ වග කිමනු පිහිලායිටු කරනවා අපි නතාවට ගැන්නේත් මේ වෙලාවේ ඔබ තුළෙන් දෙක ආණ්ඩුවට ලබාදීල මේ පත් කරගත්තු ආ්ඩුව සෙල්ලම් කරනවනං. ආණ්ඩුව හරි පාරට දාන්න නාස්වනුව අදින්න ඕන කාලය හරි. ආණ්ඩුව හරි පාරට ගේන නනාස්වන්ුව අදින්නවඕන කාලේ හරි ඒ ස ික තු ජනතාවට ග. මේ ආණ්ඩුවේ තියන තවත් අපිට අපි දක්වන තත්ත්වයක් තමයි. ඇතිවන සෑම වැසනයක්ම. ඒ ඇැනේ ආණ්ඩුවේ අසාර්ථක භාවය සහ නොහැකියාව ජාතිවාදයෙන් වහගන්න උත්සාහ කරනවා. ආණ්ඩුවේ නොහැකිියාව ජාතිවාදයෙන් වහ ගන්න උත්සාහ කරනවා. ලංකාවේ කොවිඩවසගතය බෝවද්දී මේ වසංගතය සඳහා අऔෂ දෙයක් හොයා ගැනීම එන්න තක් හඳුන්වාදීම සහ ඒ විද්‍යාත්මක ක්‍රමවේදය? රටක් තුළ අත්හදා බල නෝනිි. ඒක ඇත්තකාරණාවක් හැබැයි ඒ විද්‍යාත්මක ක්‍රමය පැත්තකින් තිබියදී. නානාප්‍රකාර මිත්‍යාවන් වලට යට වෙලා ඒ මිත්‍යාවන්ගෙන් මේ රටේ ජනතාව අන්දවලා ජනත ඒ මිත්‍යාවන් පස්සේ දුවද්දී තමන්ගේ නොහැකියාව වහගෙන නොය කාකාරයේ ජාතිවාදය උළුප්පා ගන්නවා. පසුගිය කාලසීමාව තුළ අපි දන්නවා යුක්්‍රයෙන් ජාතිකයන් රෝගය වැලඳදිලලා තිබෙන යුක්‍රය ජාතියන් ලංකාව ගෙනනල්ලා. ඒ යක්්‍රණ ජාතිකයන් සංචාරයට අරංගියපුූ ඒ සසාාරි රතරිය දුරන්ව නිරෝධයනයට ලක් කරනවා සංචාරකයන්ව හෝටල් කාමරය තුළේ නවතැන් දෙනවා. එතකොට මොකක්ද මේ එක රටක් එක නීතියක් කලකෙන්. අපි දන්නවා සජීවී සයි තුළ තමයි මේ වෛරසය පැතිරෙන්. ත සජීවී සයිල තුළ වෛරසය පැතිරෙද්ද. රෝගීන් සජීී මිනිස්සුන් රෝග වෛරසය සහිත මිනිසුන්න්න ගෙනනල්ල සංචරකව්‍යාපාරයට ලංකාවපුරා යවන්න ආණ්ඩුව, මැරිච්ච මලමිියක් වලනවද පු්චනවද කියන මිත්‍යාවක් ලංකාව සමාජය තුළේ මතු කලා මිනිස්සු බේදබින්නව කරන්න ව්‍යන්ගෙන් කටයුතු කරනවා. ඒක ආණ්ඩුව ව්‍යාපෘතියක් බවපි බයිනැතුව කියෙනවා. මේක ජනතාවතර බේදබින්නයක් ඇති කරලා ජනතාව කුලල් කන තත්වයටට පත් කරලා ඔවුන්ගේ හැකිය වහගන්නා අතත්යක්. දෙදනිසා මේ ආණ්ඩුව. ගේ නොහැකියාවන් වහගන්න ජනතාවගේ සියම් හැඟුවවිම් එක්ක සෙල්ලන් කරනවා. ජාතිවාදය තමන්ගේ ජාතියට ආගමට තිබෙන ලෙදියාව රටට ජාතියට තිය ආදරය කිය එක මිත්‍යාවක් එක්ක ගඩක් පලා මිත්‍යාවක් පස්සේ හංගලා මේ ජනතාව මුලා කරලා ගෙනියන්නට ගන්න උත්සාහයට අපි සහමුලින්ම විරුද්ධයි එක සාපි ජන ජනතාවක්කේ කරශිවෙලම කියන්නේ. අන්්ඩට අදරටත් මේ සෙල්ලමරන්න දෙ බේ. ජනතාවගේ වගකීම ගන්න තමයි පිආ්ඩුව පත් කරගත්ත. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපිට පැහැදිලියොම කියන තියන්නේ. ලංකාවට මේ විදේශ්‍රමිකයන් ගෙන්න්න ගන්න කොට අනුගමනය කළන් හැකි හොඳම කාරය තමයි ඔවුන් විදේශ්‍රටවල්වෙලද පැහැත්ත දෙකට පෙර PCR පරීක්ෂණයට ලක් කරලා තමයි ගණ්‍යානයට නක්ගන්න. ක් රන ප හැත් පරික්ෂ කරන නෙගටීවම් නං මයි ගුවන්යා නයට නක් ගන්න. ලංකාවටාවට පස්සේ රැපඩට ටේ එකක් කරනවා. එහෙම කරලත් නෙගටීව්නං ඇයි ගෙදරයවන්න බැරි රෝගියෙක් නං රෝහල් ගත කරනවා ආශ්‍රීතයක් න නිවසේ නිරෝධායනය කරනවා ඒ තමයි ලංකාවත්ව රැප ක් කර ගෙර වන්න පු ුව ම ටව. ම ැත්න් රක්ෂයක් කරලා දිනතුනක් ලඳවාගෙන නිවසටයන පුළුවන් කමතියනවා. නෙගට නං රෝගෙක් නං රහල්ගත කරවා. හැබැයි එහෙම නොවද්ද ඇයි සංචර්කයන්න හෝටල්වල නවාතැන් ගන්නවලලා ඔවුන්ගෙන් මුදල් හුරා කන්නන්නේ එක කියනෙ තමයි අපපියහන් අපි ජනතාව වෙනුවෙන් මේ විදෙස්කත ශ්‍රමිකයන් වෙනුවෙන් අපි පෙනඉන්නේ මේ රෝගන් පෙලනෙ නැත්ති. අනෙකුට සාමාන්‍යය ජනතාව විදේකත ශ්‍රමිකයන් ලංකාවටාවම APCCR පරීක්ෂණයෙන් පස්සේ ගෙදරදී නිරෝධායනය වීමේ අවස්ථාව ලබා දෙන්න කියන එක අපි මේ වෙලාවේ වගකීමෙන් ඉල්ලා හිටිනවා එකක ජනතාවගේ පැත්තෙනුත් ඒ ශ්‍රමිකයන්ගේ පැත්තෙන් සහ මේ ලංකාවන්න පවල්වල අයගේ පැත්තෙනුත් අපි ඒ කරනු ලබ ඉල්ලීම.ඒවගේ මයි සාමාන්‍ය ගුවන් ටිකට්පතේ මලට වඩා දෙගුණයක් මිල දෙගුණක තුගුණනයකට වඩ මික්. මේ වෙලාවේ සාමාන ගොන්ටිගත් පතව වඩ අය කරනවා. ඒක නිසා රජය නියාමණයක් අවශ්‍යයි සාමාන්‍යයේ ගුවන් ටිකට් පත් ොල පෙර පැවති මිලටම ඔවන්ට ලංකාවටීම අස්ථාව ලැබෙන්න්න ඕන. තොට මේක ඒක ව්‍යපාරයක් මාසිියාවක් වෙලාතිබෙනවා ඒ සහහාස්යා බැලීම සඳහර ආ්ඩුව මැදිහත්වෙන් ඕන කියනක අපි මේ වෙලාවෙ කියනවා. අවසාන වශයෙන් කියන්න තියන්නේ මේ ක්‍රමවේදය ගත්තම දැන් ආණ්ඩුව අපිට පැහැදිලිව පේනවා ජනාධිපතිවරයා පාලිමෙන්තුව ගණගන්නේ නැතුව තමයිටයුතු කර ජනාධිපතිවරයාට අදිසි බලවේගයක් අදිසි බලවේගක මෙහැවීමෙන් ජනාධිපතිවරයා කටයුතු කරනවා කියන එක අපි නෙවේ කියන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් චමාත්‍යවරුමයි ඉතින් එහෙම වෙන්න විදික් නෑ අදිසි බලවේග පාලනය කරන එහෙම අදිසි රටවල් එන්න බෑ අදිසි බලවේගවල පාලනය ඒ මිත්‍යාවක් ඒ ම්‍යාවට එරෙහිව විද්‍යාත්මක ක්‍රමවේදයකට රටපාලනය කරන්න ඒ පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීන්දු තීරන්න ඒ පාර්ලිමේන්තු ඒ සාකච්ඡාවෙන් ගනු ලබන තිීන්දු තිරෙන සහ මේ වසංගතය මොහොතේ සෞඛ්‍ය අංශවලින් ලබා දෙන විදිවිධාන ක්‍රියාත්මක කරන්න කියනෙ එක අපි ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා ඒ ජනතාවෙනුවෙන් කරන ඉල්ලීමක් ආණ්ඩුවක ඩිභාගාත යන්න බෑ මිත්‍යාවෙන් රටපාලනය කරන්න බෑ ඒනිසා ඒ මිත්‍යාවෙන් තොරව පැහැදිලි හැටක් වෙනුවෙන් පැහැදිලි මෙරටේ විද්‍යාපම ක්‍රමවේදයක් එක් මේරට ගොඩනගන්න ක්‍රමවේදය සකස්කරගට ජනතාව ගෙනියන වගේ ීමමාණඩුවට තිබෙනවා ආණ්ඩුව ඒ පාරයන්නේ නැත්තං නැවතත් නාස්ලනුව ඇදලා හරි පාරට ගේන ජනතාව ඒක රශී කරන්න පාර්ට වහින් අපි සූදානම් කියනකත් අපි මේ වෙලාව කියනවා මුදලාහ කරවයිඩියද வெளிநாட்டு வேலைவாய்ப்புகளை தேடி சென்றிருக்கின்ற இலங்கை மக்களின் மக்களை மீண்டும் இலங்கைக்கு வரவழைத்துக் கொள்வதற்காக எடுக்க வேண்டிய நடவடிக்கைகளை மீறி இருக்கின்ற இந்த அரசாங்கத்துக்கு அந்த மக்களை இலங்கைக்கு வரவழைத்துக் கொள்வதற்கான வேண்டிய நடவடிக்கைகளை எடுக்குமாறு கோரித்தான் நாங்கள் இந்த உலக சந்திப்பினை நடத்திருக்கின்றோம் முதலாக கூற வேண்டியது பல தேவைகளுக்காக தொழில் தேவைகளுக்காக கல்வி தேவைகளுக்காக மருத்துவ தேவைகளுக்காக மாத்திரமல்லாமல் உல்லாச பிரயாணிகளாகவும் வெளிநாடுகளுக்கு சென்றிருக்கின்ற இலங்கையர்கள் பல்லாயிரக்கணக்கான இலங்கையர்கள் வெளிநாடுகளில் இவ்வாறான அசௌகரியங்களுக்கு முகம் கொடுத்து சிக்கல் பட்டிருக்கின்றார்கள் கோவிட் பெருந்தொற்றின் காரணத்தால் இலங்கைக்கு வர முடியாமல் கொண்டிருக்கின்ற இந்த வெளிநாட்டு வேலை வாய்ப்புகளை நாடி சென்றவர்களுக்கு மீண்டும் இலங்கைக்கு வருவதற்கான அதாவது கடவுள் பிசிஆர் பரிசோதனைகளுக்கும் பாரிய அளவு பணத்தை அறவிட்டு அதில் மோசடி நடத்துவதை பற்றி நாங்கள் இந்த இந்த காலகட்டங்களில் மிகவும் அண்மையாக பேசிக்கொண்டு வருக வரப்படுகின்றது அவ்வாறு பிசிஆர் பரிசோதனைகளுக்கும் வெளிநாட்டு கடவுச்சீட்டுகளுக்கும் பாரிய பணத்தை மோசடி செய்கின்ற இவ்வாறான வியாபார தரகர்களுக்கு ஆதரவு புரிகின்ற இந்த அரசாங்கத்தை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம் ஏனெனில் மக்களுடைய தேவைப்பாடுகளை பூர்த்தி செய்வதற்காகவும் அவர்களுடைய உரிமை அதாவது ஒரு ஒரு நாட்டின் பிறந்த பிறந்த வாழ்ந்த ஒரு நபரின் உரிமை தன்னுடைய இறுதி காலத்தை அல்லது தனது மரணத்தை தன்னுடைய தாய் நாட்டில் அடக்கம் செய்வதற்கான உரிமையானது எல்லோர் எல்லா நபர்களுக்கும் எல்லா பிரஜைகளுக்கும் உள்ளது எனினும் இந்த அரசாங்கம் அந்த உரிமையை கூட ரத்து செய்யப்பட்டு வெளிநாட்டு வேலை வாய்ப்புகளுக்கு சென்றிருக்கின்றவர்களுக்கு மீள இலங்கைக்கு வருவதற்கான தேவையான நடவடிக்கைகளை மேற்கொள்ளாமல் நடந்து கொண்டிருக்கின்ற இந்த சந்தர்ப்பத்தை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம் மக்களுக்கு தேவைப்படுகின்ற முறையில் அவர்களை இலங்கைக்கு வரவழைத்துக் கொண்டு முக்கியமாக பெண்கள் பாரிய சௌகரியங்களுக்கு முகம் கொடுக்கின்றார்கள் தொழில் வாய்ப்புகளில் இருந்து நீக்கப்பட்டு அதே போன்று அவர்களுடைய தொழில் கண்ட்ராக்டில் இருந்து அவர்கள் ரத்து செய்யப்பட்டு தொழில்களில் இருந்து பட்டு இருக்கின்ற சூழலில் தொழில் இருந்து அவர்களுடைய ஊதியம் அதாவது சம்பளம் கிடைக்காத சூழ்நிலையும் விசாக்கள் ரத்து செய்யப்பட்ட சூழ்நிலையும் இலங்கைக்கு வர முடியாமல் சிக்கல் பட்டிருக்கின்ற மக்களுக்கு உடனடியாக இலங்கைக்கு வரவழைத்துக் கொள்ள வேண்டிய நடவடிக்கை எடுக்க வேண்டியது ஒரு அரசாங்கத்தின் கடமை அந்த கடமையை துரிதமாகவும் அவசரமாகவும் மேற்கொள்ளும்படி நாங்கள் அரசாங்கம் வேண்டுகோள் விடுக்கின்றோம் அது மக்களுக்காக மக்களுடைய நலனுக்காகவே நாங்கள் இந்த மக் பெண்கள் ஒன்றியத்தின் சார்பாக நாங்கள் விடுக்கின்ற ஒரு வேண்டுகோள் மக்களுக்கு தேவைப்படுகின்ற முதன்மையாக பெண்களை இலங்கைக்கு வரவழைத்துக் கொண்டு அவர்களுடைய தேவைப்பாடுகளை பூர்த்தி செய்ய வேண்டிய கடமை இருக்கின்றது அதிலும் பிசிஆர் பரிசோதனைகளை அழைத்து தனியார் தங்குமிடங்களில் வைக்காமல் அவர்களுக்கு வீடு வீடுகளிலே தனிமைப்படுத்தலுக்கு உள்ளாக்கி அவர்களுக்கு தேவைப்படுகின்ற நடவடிக்கைகளை எடுப்பதற்கு அரசாங்கம் முன்வர வேண்டும் மூட நம்பிக்கைகளில் இருந்து இலங்கை அரசாங்கம் மூட நம்பிக்கைகள் ஊடாகத்தான் இந்த அரசாங்கம் பயணம் மேற்கொண்டு வருகின்றது அதனூடாக அவர்களுடைய முடியாமையும் சவால்களை மேற்கொண்டு சவால்களை வென்றெடுக்க முடியாத இந்த அரசாங்கம் அவ்வாறான தனது பலவீனத்தை இந்த போலியான மூட நம்பிக்கைகளினூடாக கொண்டு பயணம் செய்வதை நாங்கள் கண்டறிந்திருக்கின்றோம் அதற்கு எதிராக இந்த மூட நம்பிக்கைகளுக்கும் மக்களை மக்கள் நலன் கருதாமல் நடைமுறையில் இருக்கின்ற இந்த அரசாங்கத்துக்கு புதியதோர் பாடத்தை பாடத்தினை படிப்பித்து சரியான வழியில் திசை திருப்புவதற்கான எடுக்க வேண்டிய சகல நடவடிக்கைகளும் எடுத்து மக்களை அணிதிரட்டி நாங்கள் சரியான பாதையில் இந்த அரசாங்கத்தை பயணம் செய்வதற்கான வழிகாட்டலுக்கு நாங்கள் முன் வருவோம் என்று கூறி நாங்கள் விடு விடை பெறுகின்றோம் நன்றி ஸ்தூதி வாழத்தையோட முனஹரியாக அண்ணப் பிரச்சனத்தையா உங்களோட முனஹரி